Evet. Cos AX'den alfa, cos BX'den beta. A, B, alfa, beta කියන නියතයන්. උනොත් මේවා ගැන කල්පනා කරන්න කොහොමද? එතින් දුව දවන්නේ ත්‍රිකෝණමිතියේ cos A, cos B ලෙස තිබුණොත් භාගයක් cos A ධන B, cos A ධන B කියලා ලියන්න පුළුවන් ප්‍රකාශන. cos ඇතුළට cos ඍණ 30 කිව්වත් cos 30 කත් එකම සමානයි. ඇතුළේ ඍණ කෝණය දෙපළ බලන්න නැත. ඒ නිසා මෙතන ඒකෙන් B අඩු කරලුවත් ඔයගොල්ලෝ B ගෙන් A අඩු කරලුවා ප්‍රශ්නයක් නැහැ. 16 15 දෙච්ච සයින් සයින් ප්‍රකාශන වල මට ගැටි හැම වෙනස් කරන්න. හරි? හරි, අපි බලමු උදාහරණයක් වශයෙන්. මේක ගත්තු. ඔයගොල්ලෝ මොකද මේ? I සමානයි cos 4x ධන 5 දෙීම. 3 cos 2x ඍණ 5 දෙීම 3. අනුකරණය කරන් තියෙනවා. පැහැදිලි. ඔය සූත්‍ර පාච්චල අපිට මෙයා ධ්‍යාන කළා මෙහෙම. එතනදී A වශයෙන් ක්‍රියා කරනවා අපි මෙයා. B වශයෙන් ක්‍රියා කරනවා. සූත්‍ර පැහැදිලි. ත්‍රිකෝණ කොහොමද භාගයක්? cos 4යි 2යි 6ක් වෙනවා. ධන 6ට ඍණට කැපෙනවා. ආයි ධන cos 4ෙන් 2ක් ගිය 2ක් වෙනවා. ඉන්න දෙක ආකාර තුනක් ඉස්සෙන්. පැහැදිලි? හරි. හරි. ඊට පස්සේ ඔක්කොගෙන් භාග මේ භාගෙලට ගත්තා මෙයා ලිව්වා. පැහැදිලි? දැන් මම බලුවත් පේනවා. මෙන්න මෙයා මෙයල දෙවන කාණ්ඩේ සූත්‍රය මෙයත් ඇර දෙවන කාණ්ඩේ සූත්‍රය පැහැදිලි. එතකොට එහෙනම් භාගයයි cos වල අනුකරණය එතන 6 න් එකක් නිකන් එනවා හේතු මෙයා 6 න් නිසා. හරි. sin 6x i භාගයයි මේ භාගය එතන දෙකක් ඉන්න නිසා එළ භාගයක් එනවා sin 2x වෙන 2y 3 දනසි. පැහැදිලි? මේක සුළු කරලා ලියන්න පුළුවන්. ඕන්න මේ ඉන්නේ එතකොට. දොරන් එක sin 6x. ධන එක 4ක්. sin 2x 3 2y 5 8 3. දනසි. පැහැදිලි? හරි.